කොහොමද දුවේ පුතේ අද දවස ඔබට යලිත් මෙම පාඩමත් තුලින් ඔබ මුණ ගැහිම ඉතා සතුටදායක දෙයක් අද දවසේදීත් අපි තවත් පාඩමකට අපි යොමු වෙන්න යනවා අද දවසේදී අපි බලන්න යන්නේ ලුක් සුභාරංචේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 13 ඉසුස් වහන්සේ යාඥාව ගැන මෙම පදයේ තුල සඳහන් කරනවා අපි බලන්න පුළුවන් යාඥාව කියන දේ අපි හැමදාම කී කරන දෙයක් නේද ඒ වගේම ස්වාමින්ගේ යාඥාව කියද්දී අපි එක අවදුරටත් හැමදාම ඔබ කියනවා කියලා මම විශ්වාස කරනවා ස්වාමින් වහන්සේගේ යාඥාවේ ගැඹලත් බින්නව කරුණු කාරණා අද දවසේදී අපි බලන්න යනවා බලස්ද අපි යන්නේ නේද ස්වාමින් වහන්සේගේ යාඥාව බලන්න පෙර යාඥාව කියන්නේ කුමක්ද කියලා අපි බලලාගෙන ඕනේද යාඥාව කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේ සමග කතා කිරීම ඔබට මතකද දෙවියන් වහන්සේ ආදම් වසා ඒවව මවල ඉදිනුයන දෙවියන් වහන්සේ ආදම් සහ ඒව එක්ක කතා කරා නේද? ඒ වගේම තමයි ආදම් සහ ඒවත් දෙවියන් වහන්සේ සමග නිරතුරුවම කතා කරා. දැන් අද දවසේදී ඔබ කොහොමද තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ? නැත්තම් කතා කරන්නේ කොහොමද? ඔබ සමහරක් කාලවලට වචන වලින් ඔබ කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔබ අකුරු වලින් එහෙම නැත්තම් අපි කියමුකෝ ටෙක්ස්ට් වලින් නේද? SMS පණිවිඩ එහෙම නැත්තම් WhatsApp වලින් ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංඥා වලින්. සංඥා භාෂාවක් තිබෙනවා නේද? සංඥා වලින් උත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සම්බන්ධ වෙනවා රූප වලින්. රූප වලින් ඔබ ස්මයිලිස් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් විවිධ animations පාවිච්චි කරලා ඔබ රූප සටහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝස් වලින් උත් ඔබ තවත් කෙනෙක් එක්ක ඔබ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ යාඥාවත් විවිධ ක්‍රම වලින් ඔබ සම්බන්ධ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ සමග. එතකොට යාඥාව කියන්නේ අපි හැමදාම කියාගෙන යනවා වගේ යම්කිසි මන්ත්‍රණයක් නෙමෙයි. මේක මන්ත්‍රයක් වගේ හැමදාම කියාගෙන යන දෙයක් නෙමෙයි. ඔබ දැකලා ඇති සමහරක් අය සමහර දෙවිවරුන්ට මන්ත්‍ර වලින් ජප කරනවා නේද? ඒ වගේ දෙයක් නෙමෙයි දුවේ පුතේ අපි කරන යාඥාව. යාඥාව කියන්නේ ඉතා ගැඹුරු අදහසක් ඇති දෙයක්. ඉතින් ස්වාමින් වහන්සේගේ ඉසුස් වහන්සේ ගෝලයන්ට එක්ක කියා දුන්නා වූ ඒ යාඥාව ඉතා වැදගත්. මොකද ඉසුස් වහන්සේ සමග සිටියා වූ ගෝලයන් ඉසුස් වහන්සේ යාඥා කරන දේ හොඳට දැක්කා. දෙවියන් වහන්සේ සමග කතා කරන දේ හොඳට දැක්කා. ඉතින් ඔවුන්ට ඕන වුණා මේ යාඥාව තුළින් දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ඉතින් එක් ගෝලයෙක් දවසක් අහනවා ඉසුස් වහන්සේගෙන් අනේ ඉසුස් වහන්සේ අපට කියලා දෙන්නකෝ මේ යාඥා කරන හැටි කියලා. ඉතින් එවිට ඉසුස් වහන්සේ මේ ස්වාමින් වහන්සේගේ යාඥාව ඔවුන්ට කියලා දෙනවා. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා මේ යාඥාව ආරම්භ වෙනවා නේද? දුවේ පුතේ මතක තියාගන්න ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා ඔබ පටන් ගත්ත ගමන්ම ඔබ තාත්තාව හඳ ගන්නවා. සාමාන්‍යයෙන් ඔබ ගෙදර කවාරේ තාත්තාව නැත්නම් අම්මාව අයියාව අක්කව හඳ ගන්නකොට මොන හරි තමන්ට අවශ්‍ය කරන වැඩක් කරන්න ඕනේ නම් ඔබ කොහොමද හඳ ගන්නෙ? තාත්තේ කියනවා නැත්නම් අම්මේ අම්මේ කියලා මේගොල්ලන්ගේ අවධානය ලැබෙනකම්ම ඔබ කතා කරනවා නේද? ඊට පස්සේ අවධානය ලැබුණෙන් පස්සේ ඔබ දන්නවා වුන් ඔබගේ දිහා බලාගෙන ඉන්නවා නැත්නම් ඔබගේ කියන දේ හුම් කන් දෙනවා කියලා. එතකොට මේ යාඥාවෙදිත් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි කියලා ඔබ කිව්වෙන් පස්සේ ඔබ මතක තබා ගන්න ඕනේ දෙවි පියාණන් ඔබගේ යාඥාව දැන් ආගෙන ඉන්නවා කියන දේ මතක තබා ගන්න ඕනේ. දෙවෙනි කරුණ නම් ඔන්න ඔබයි අඬ ගැහුවේ දෙවියන් වහන්සේව. ඉතින් ඔබ සූදානම්ව ඉන්න ඕනේ ඔබගේ හදවත උන්වහන්සේගේ යදුම් වලට ඔබව යොමු කරන්න. ඊළඟ කරුණ නම් ඔබ ස්වර්ගයයි පෘථිවියයි දැන් සම්බන්ධ කරලා ඉවරයි. ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේනේ. ඉතින් ඔබ දැන් ඔබගේ යාඥාවෙදි ඔබ කියනවා මම ස්වර්ගික දුවෙක් පුතෙක්. මොකද මගේ තාත්තා ඉන්නේ ස්වර්ගයේ කියලා. දෙවෙනි කරුණ නම් ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. එහෙම නැත්නම් ඔබගේ නාමයට ප්‍රශංසා වේවා කියලා අපි කියනවා. ඒ කොටසේ අදහස් කරන්නේ මොකද්ද? උන්වහන්සේගේ නාමයට අපි ගෞරවය පමුණනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි අපේ මුඛයෙන් නැත්නම් අපේ කටේ වචනේ විතරක් නෙමෙයි. හදවතින්ම අපි කියනවා ඔබගේ නාමයට ප්‍රශංසා වේවා කියලා. ඒ වගේම උන්වහන්සේගේ නාමය ශුද්ධ නාමය. ඒකට ඒ නාමයට අපි ඒ ගෞරවය අපි අනිවාර්යෙන් දක්වන්නටත් අවශ්‍යයි. ඒ වගේම තමයි උන්වහන්සේගේ නාමය උතුම් වූ නාමය. අන් කිසි නාමයන් වලට වඩා ඉහළ නාමයක් තිබෙන එකක්. ඒ නිසා ඒ උතුම් නාමයට අපි ගෞරවය දක්වන්න ඕනේ. අපි ප්‍රශංසා කරන්නට අවශ්‍යයි. තුන්වෙනි කරුණ නම් ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් පෘථිවියේද ඉති වේවා. නැත්නම් ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මේ පුලෝ වේදද ඉති වේවා කියනවා ඒ කොටස.
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් කියලා කියන්නේ ස්වර්ගයේ උන්වහන්සේගේ කැමැත්ත ඉටු වෙන මෙන්ම මේ පෘථිවියේදිත් ඒ දේ කරන්න මම කැප වෙනවා කියන දේ තමයි එකින් අදහස් කරන්නේ. එතකොට ඔබ උන්වහන්සේගේ කැමැත්ත මේ පෘථිවියේදී ඉටු කරන්න ඔබ කොයිතරම් දුරට ඔබ වැය වෙනවද? නැත්නම් අපි උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ කැමැත්ත ගැන අපි කිසිදු තකීමක් නැතිව අපි සිටිනවද කියලා බලන්න අවශ්‍යයි. මොකද සමහරක් වෙලාවට දුවේ පුතේ අපි කාලය ගැන අපිට සමහරක් වෙලාවට අපි වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. අපේ කාලය අපතේ යනවා කියලා අපි හිතන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි Facebook ගිහිල්ලා YouTube ගියාම අපිට මතක නැහැ කාලය යනවා කියලා. අපි ඒ වෙලාවට මතක් වෙන්නේ නැහැ උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා අපිට මතක් වෙන්නේ නැහැ. එතකොට උන්වහන්සේගේ කැමැත්ත මොකද්ද කියලා අපි සෑම විටම අපි මතක තියා ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි උන්වහන්සේගේ කැමැත්ත පෘථිවියේදී ඉටු වෙන්න නම් ඒට ඔබත් මාත් වගේ කියවන්න ඕනේ. මොකද උන්වහන්සේ ඔබවත් මාවත් මේ පෘථිවියේ තබා තිබෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත අප තුලින් ඉටු කරන්න. එහෙමනම් අපි හැමදාම කරන්නේ කුමක්ද? අපගේ අවශ්‍යතාවයන්ද නැත්නම් දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවයන්ද? නැත්නම් අපි යාඥා කරද්දී අපි යාඥා කරන්නේ මොකක් ගැනද? අපි අවශ්‍යතාවයන් ගැන සමාන කරවට අපි අවශ්‍යතාවයන් ලොකු ලයිස්තු ගත කරලා අපි ඒ ලයිස්තුව තමයි අපි කියාගෙන යන්නේ දෙවියන් වහන්සේට මේක දෙන්න අරක දෙන්න කියලා අපි ලොකු අවශ්‍යතාවයන් ගැන තමයි කියන්නේ. නමුත් අපි මේ අවශ්‍යතාවයන් තුල හොයලා බලන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තිබෙනා වූ අවශ්‍යතාවයන් කුමක්ද කියලා. නැත්නම් උන්වහන්සේගේ මේ කැමැත්ත පෘථිවියේදී ඉටු වෙන්න මාගේ කැමැත්ත මම යටපත් කරලා උන්වහන්සේගේ කැමැත්ත අනුව මට තිබෙනා වූ ඒ අවශ්‍යතාවයන් සපුරන්න කියලා අපි යාඥා කරන්නේ නැහැ ගොඩක් දුරට නේද? ඉතින් අද දවසේදීත් අපි ওই පදේ කියද්දි අපි මතක තබා ගත යුතු අපි කොයිතරම් දුරට අපි උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්න අපි වැය වෙනවද නැත්නම් අපි ඒ දෙන හිතලා අපි උන්වහන්සේගෙන් අපි අයදිනවද කියලා අපි මතක තබා ගත යුතුයි. හතරවන කරුණ නම් අපගේ දිනපතා භෝජනය අපට දානය කළ මැනව. ඇයි අපිට දිනපතා භෝජනය අපි දෙවියන් වහන්සේගෙන් දිනපතා අහන්නේ? අපට අහන්න පුළුවන් අපිට අවශ්‍ය කරන සතියට අවශ්‍ය කරන භෝජනය අපට ලබා දෙන්න කියලා. නැතිනම් අපිට අහන්න පුළුවන් අපිට මාසයට අවශ්‍ය කරන භෝජනය අපට ලබා දෙන්න දෙවියන් වහන්සේ කියලා නේද? නමුත් අපිට දිනපතා අවශ්‍ය කරන භෝජනය අපට දානය කරන්න කියලා කියන්නේ මතක තබා ගන්න ඕනේ පුතේ දෙවියන් වහන්සේ සමඟ අපි දිනපතා අපි ගමන් කරන්න ඕනේ. දිනපතා අපි ආහාර ගන්නවා වගේ අපි දිනපතා උන්වහන්සේ මත රැඳී සිටින්න ඕනේ. අපි යාඥා කළේ නැත්නම් අපට බඩගිනිනවා වගේ අපිට දැනෙන්න ඕනේ මම අද යාඥා කළේ නැහැ. ඉතින් මම මේ යාඥාව කරන්න ඕනේ කියලා. මතකද එදා ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ මන්නා අරහා පෝෂණය කළා. උන්වහන්සේ පෝෂණය කළේ දිනපතාම. දිනපතා අවශ්‍ය කරන මන්නා දිනපතා උන්වහන්සේ මේ ජනතාවට දුන්නා. ඒ වගේම තමයි උන්වහන්සේ කැමති ඔබත් මාත් දිනපතා උන්වහන්සේ සමග ගමන් කරන්න. උන්වහන්සේගේ අධ්‍යාත්මික ආහාරය ලබාගෙන ඒ තුලින් ශක්තිමත් වෙලා දිනපතා අපි උන්වහන්සේ තුලින් ශක්තිමත්ව අපි ගමන් කරන්නට උන්වහන්සේ කැමැත්තෙන් සිටින බව අපි මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම උන්වහන්සේ තුල අපි රැඳී සිටින්න ඕනේ දිනපතාම එවිට අපිට ඉදිරියට යන්න ලේසි වෙනවා. පස්වන කරුණ නම් දැන් මේ අවස්ථාවේදී උන්වහන්සේ යම්කිසි පොරොන්දුවක් දෙනවා. ඒ පොරොන්දුව නම් අන්න ඇයට කමා කරන්නත් මෙන් ඔන්න ඔබටත් මම කමා කරනවා කියලා. මේ කොටසේදී අපි මතක තබා ගත යුතු වෙනවා බුදුරේ පුතේ අපි කමා කිරීම ගැන අනිවාර්යෙන් අපිට කමාව ලබා ගන්න නැද දෙවියන් වහන්සේකින් දෙවියන් වහන්සේ විරුද්ධව අපි කරා වූ සියලුම පව් නැත්නම් අපි දිනපතා කරන්නා වූ පව් අපට කමා කරන්න ඕනේ නම් මොකද පදනම අපි අන්න ඇයට කමා කරන්න ඕනේ. සමහරක් කාලාට අපි අන්න ඇයට ශුනික කූපයක් කියනවා. නැත්නම් අපිට සමහරක් කාලාට සමහර දේවල් අන්න ඇය අපිට කරපු දේවල් මතක තියාගෙන ඉන්නවා. අපි ඒවා මතක කරන්නේත් නැහැ නේද? ඒ වගේම ඉතින් අප ඒ දේ නොකළනවා නම් මතක තබා ගත යුතු වෙනවා දෙවියන් වහන්සේගෙනුත් අපට කමාව ලැබෙන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ හරි ලේසි පදනමක් දෙනවා අපිට. ඔබට කමාව ලැබෙන්න ඕන නම් ප්‍රථමයෙන් ඔබ ගොස් කමාව ලබා දීලා මෙන්න එතකොට ඔබට කමාව ලැබෙයි කියලා. එතකොට මේ දේ කරන්න හරි ලේසි නැහැ දුනේ පුතේ මම දන්නවා. ඔබ ගිහිල්ලා ඔබ තරහ වෙච්ච කෙනෙක් නැත්නම් ඔබට යම්කිසි අයිතු කටයුත්ත කරපු කෙනෙක් එක්ක යලිත් කතා කරනවා කියන්නේ නැත්නම් උන් සමග සම්බන්ධ වෙනවා කියන්නේ ඉතාම අමාරු දෙයක්. සමහර කාලවලට ඔබට කාලය ගන්න අවශ්‍ය වේවි. කමක් නැහැ ඔබ කාලය ගන්න. කාලය අරගෙන උන් සමග යලිත් ඔබ සම්බන්ධ වෙන්න. මන්ද එහෙම කරද්දි තමයි ඔබටත් ඒ දිව්‍ය වහන්සේගෙන් කමාව ලැබෙන්නේ. ඉතින් මේ යාඥාව ටිකක් අමාරු නේද දැන් එනකොට. අපි මෙතෙක් කල් අපි මේ යාඥාව නිකන් කටපාඩම් පදයක් වගේ දිගට කියාගෙන ගියාට
ඔබට තේරෙනවා නේද මේ යාඥාවේ තියෙන ගැඹුරම තැන් මොකද්ද කියලා? අපි ඉදිරියට යමුද? හයවන කරුණ නම් පාප අවස්ථාවට අසු වීමට ඉඩ නොදී අහපතින් අප මුදාගත මැනව. මේකෙන් අදහස් කරන්නේ මොකන්ද? අපි දන්නවා අපි දිනපතා යම්කිසි පරීක්ෂාවන් වලට අපව මුහුණ දෙනවා. ඉතින් අපි නුහසකින් අහනවා අනි දෙවි පියාණනි අපි පාපයට අපි අසු නොවි අපිව බේරගන්න කියලා. නමුත් අපි මේක නිකන් හරියට දෙවියන් වහන්සේට බාර දීලා අපි අපේ පාඩුව ඉන්නවා වගේ දෙයක් නේද මෙතන තියෙන්නේ. නෑ දුවේ පුතේ. අපිට තබා ගන්න ඕනේ අපි මේ ආඥාවෙන් ඉල්ලා සිටින්නේ වහන්සේගෙන් අපිට ශක්තිය දෙන්න කියලා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නෑ අපි පරීක්ෂාවට අසු වෙලා අපි දෙවියන් වහන්සේගෙන් අහනවා දෙවියන් වහන්සේ අපව මේකෙන් බේරා ගන්න කියලා. නෑ. අපි මේකෙන් යාඥා කරාදී මතක තබා ගත යුතු වෙනවා අපි පරීක්ෂාවෙන් ඈත්ව සිටින්න ඕනේ. මේක හරියට නිකන් අර පුළුන් උයි ගින්දරයි ළඟ තියාගෙන ඉන්නවා වගේ. ගින්දර ළඟට පුළුන් ටික ගෙනිච්චොත් මොකද වෙන්නේ? ඩග්ගලා පත් වෙනවා නේද? ඉතින් ඒකට කියලා අපි ළඟට ලං කරලා තියාගෙන අපි කියනවා අනේ ගිනි පත් වෙනවා අපිට මේකට ආරක්ෂාව ලබා දෙන්න කියලා නෑ. අපි මරක තබා ගත යුතු වෙනවා. අපි ගින්දර ගාවට පුළුන් නොයන විදියට අපි කටයුතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් තව දෙකින් කියනවා නම් අපි අපව යම්කිසි විදියකට අපව ආරක්ෂා කරගන්න ඕනේ පරීක්ෂාවට අපි අසු නොවී සිටීමට. නමුත් අපි දන්නවා දිනපතා අපි විවිධාකාර පරීක්ෂාවන් වලට අපි මූණ දෙනවා. නැත්නම් අවස්ථාවාදීව අපල මූණ සිද්ධාන්න සිද්ධ වෙනවා නේද? යම්කිසි අවස්ථාවකදී අපිට පොඩි නම් පොඩි බොරුවක් කියන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒ අවස්ථාවට ගිය නිසා තමයි ඒ බොරුව අපිට කියන්න සිද්ධ වුනේ. ඉතින් අපි වග බලා ගන්න ඕනේ. ප්‍රථමයෙන්ම අපි ඉවැනි ස්ථාන වලට නැත්නම් ඉවැනි අවස්ථාවන් වලට අපි අසු නොවි අපව තබා ගන්න. එවිට දෙවියන් වහන්සේ ඇත්තටම අපව උදව් කරනවා මේ පරීක්ෂාවෙන් වෙන තැන්වලට අපිට යන්න නොදී අපට සිටින්න පුළුවන් ප්‍රඥාව උන්වහන්සේ අපට දෙනවා. එතකොට උන්වහන්සේගේ වචනය අනුව අපි කී කරුණ වෙනකොට උන්වහන්සේට පුළුවන් අපව මේ පරීක්ෂාවෙන් අපව මුදවා ගන්න. හත්වන කොටස අවසාන කොටස මන්ද රාජ්‍යත් බලයත් මහිමයත් සදාටම උන්වහන්සේගේ යන ආමින්. එතකොට දැන් අද දවසේදී අපි බැලුවා මේ අනිත් සියලුම කොටස අවසන් වෙන්නේ මේ සියලු දේම කරන්නේ මොකද? මම උන්වහන්සේගේ රාජ්‍යයේ කොටසක්. උන්වහන්සේගේ මහිම උදෙසා ක්‍රියා කරන්නා වූ පුද්ගලෙක් මම. එතකොට මේ දේ කරන්න උන්වහන්සේගේ නියෝජිතෙක් බවට මම මේ ලෝකයේ සිටිනවා කියන දේ තමයි මේකෙන් අවසන් කරන්නේ. වගේම උන්වහන්සේගේ බලය මේ ලෝකේ පුරාම උන්වහන්සේගේ බලයට වඩා අභිභව යන්නා වූ බලයක් කිසිවක් නැහැ. එතකොට උන්වහන්සේගේ මේ බලය කරුණ කොටගෙන අපි ජීවත් වෙනවා කියන දේ තමයි අපි අවසන් කරන්නේ. ඉතින් දුවේ පුතේ මතක තබා ගත යුතු වෙනවා අපි මේ යාඥාව මිසේ තේරුම්ගෙන අපි මෙය කරන්න ඕනේ. අපි මේ යාඥාව ගැන අපි සුළු මොහොතක් අපි මෙනෙහි කරමුද? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවේහිද ඉටු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාත් මෙන් අපේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු නොවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව මන්ද රාජ්‍යත් බලයත් මහිමයත් සදහටම වහන්සේ ගියන් ආමෙන්. ඉල්ලාපල්ල එවිට නුඹලාට දෙනු ලැබි. සොයාපල්ලා එවිට නුඹලාට සම්භව වේවි. තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර අරිනු. මක්නිසාද? ඉල්ලන සියල්ල ලැබේ, සොයන්නාට සම්භවේ, තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ කියලා. ඉතින් තුවේ පුතේ මං හිතන්නේ අද දවසේදී පණිවිඩය ඔබට පැහැදිලි. ඔබත් යාඥා කරද්දී
ය තේරුම් ඇතිව ඔබ යාඥා කරන්න ඒ වගේම ඔබ නොකඩවාම යාඥා කරන්න ඔබ සියලු දෙනාට ජේසු පිටයි